දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතාබහට ලක්වන චරිත දිත්වයක් තමයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන චරිතය හා විවාහක ලෝක රූරැජන කිරුළ හිමි කරගෙන නැවත එම කිරුළ අහිමි කරගත් කැරලයින් ජූරි යන චරිතයන් දිත්වය. ඉතින් චන්දිමාල් ජයසිංහ කියන්නේ කැරලයින් ජූරිට එම කිරුළ අත්පත් කර දීමට බොහෝ සෙයින් ඔහු වෙහෙස මහන්සි වූ බවයි එම කිරුළට ඇය මෙන්ම ඔහු දෙහිමිකම් කිව් බව ඇත්තෙන්ම කිවහොත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි හැමෝමයට අයිතිවාසිකම් කී බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා ආඩම්බර වූවා අපි කෙසේ හෝ අවසානයේ ඒ අපට අහිමි වෙනවා. ඒ ලංකාව BBC වගේම ටයිම්ස් පුවත්පතට යවමින් රනින් ලියවුණු අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් හිමි මේ පුංචි දූපතේ අපි ලෝකයේ ඉදිරියේ අති විශාල කළු පැල්ලමකට හිමිකම් කියන්නන් කරමින් අපට ගිලිහී යන එම කිරුළ එම තරගයේ දෙවන ස්ථානය ලබාගත් ඇයට හිමි වෙනවා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන එක්තරා YouTube නාලිකාවක් හා කරන සම්මුඛ සාකච්ඡාවකදී චන්දිමාල් ජයසිංහ මෙසේ පවසලා තිබුණා. ඒ සාකච්ඡාව ඔබ වෙත සැකවින් ගෙන ඒමටයි මේ සූදානම. මට කෙනෙක්ව බාහිරින් ඒ කියන්නේ මූණ වර්ණවත් කරලා ලස්සන කරන්න විතරයි පුළුවන් ඒ මගේ හැකියාව නිසා. නමුත් මට කෙනෙක්ව ඇතුළාන්තයෙන් ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් ලස්සන කරන්න බෑ. මට එහෙම හැකියාවකුත් නැහැ. අපේ රටට දශක තුනහමාරකට පසුව හමු වූ දෙයක් තමා මේ අපට නැති වෙන්නේ. මට තමයි මේකේ ලොකුම දුක තියෙන්නේ. මේක අපට නැති වෙන ප්‍රධානතම හේතුව වෙන්නේ මනුෂ්‍යත්වයේ නැතිකම, ඉරිසියාව, වෛරය, තරහව, මන්ට අවශ්‍ය දේ නොලැබීම. මං හිතන එකම දෙය ඒක. හැබැයි මම දුක් වෙන්නේ නැතික කාරණාවක් තියෙනවා. ඒ මට පුළුවන් වුණා සාධාරණව හරි විදිහට ආව ලෝකයේ පළවෙනියා කරන්න. ඉතින් මට කාන්තාවගේ ඇතුළාන්තය හදන්න බැහැ. මට එයාගේ හදවත ලස්සන කරන්න බැහැ. තව කෙනෙක්ගේ ජයග්‍රහණයේදී ඇති වෙන අසතුට, වෛරය, තරහ කියන දේ එක්ක තමා මගේ රටට ඒ දේ නැති වුණේ. නැතුව මං නිසාවත්, මගේ පැජන්ට් එක නිසාවත්, දිනපු ජයග්‍රාහිකාව නිසාවත් නොවේ. ඔවුන්ට අවශ්‍ය දේ නොවීම, ඒ ලැබුණු අසතුට සම්බන්ධව ඔවුන් ගත්තේ ඒ තරහව පිරිමැහීමක් නිසා මගේ රටට ඒ දේ නැති වුණා. හැබැයි මම පුළුවන් තරම් උත්සාහ කරා ඔවුන්ට කතා කරලා මේ දේ කොහොම හරි ඉතුරු කරගන්න. තව පොඩි කාලයයි තිබ්බේ. ඒත් මේ දේවල් අපිට සාමාන්‍ය වුණාට පිට රටවල මිනිස්සුන්ට ඒ දේවල් සාමාන්‍ය නැහැ. ඒගොල්ලෝ ඒ දේවල් දකින්නේ පුද්ගලික හිංසනය, පුද්ගලයෙකුට හිංසා කිරීම, බලහත්කාරයෙන් පහරගත්තා වගේ දෙයක්. මේ රටවල ගෝත්‍රික දේවල් දකින්නේ ඔවුන් මහා අමානුෂික විදිහටයි. එතකොට ඒ රට සම්බන්ධ වෙනවා ලෝකයේ සියලු රටවල් එක්ක. එතකොට ඒ හැම සම්බන්ධයක්ම වෙන රටටම ඔවුන් වග කියන්න ඕනා. ඉතින් මෙයා ඇති කරපු මේ තත්ත්වය එක්ක ඔවුන්ගේ නැෂනල් ඩිරෙක්ටර්ස්ලා, ඒ කියන්නේ මං වගේ අය, ඒ තනතුරු වලින් ඉල්ලා අස් වෙන්න හදලා තියෙනවා. ඉතින් ඒක ඔවුන්ට ලොකු පාඩුවක්. ඒ නිසාම තමා ඔවුන් තීරණය කරේ ඇයගෙන් මේ කිරුළ උදුර ගන්න. ඉතින් මම කියන්නේ තමන් තුළ අතහැරීම තිබුණා නම්, තමන් තුළ වෛරය තරහව නොතිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. එයා කරන්න හදපු දේ අන්තිමට එයාටම සිද්ධ වුණා. එයා හැදුවේ දිනපු කෙනාගේ කිරුළ ගලවලා අනුශූරතාවේ ගත්ත කෙනාට දාන්න. හැබැයි අවසානයේ දිට්ට ධම්ම වේදනීය කර්මය එයාටම පල දුන්නා. එයාට සිද්ධ වුණා එයාගේ කිරුළ ගලවලා දෙවෙනියට දීලා ගෙදර යන්න. මගේ රට අප කීර්තියට පත් වුණා. රටට ලොකු හානියක් සිද්ධ වුණා. හැබැයි මටවත් තේරී පත් වෙච්ච ජයග්‍රහයිකාවකටවත් කිසි දෙයක් වුණේ නැහැ. ඉතින් ඒකයි මං කියන්නේ අපට ජීවිතය අතහැරීම පුරුදු වෙන්න ඕනි කියලා. අපි අනිකාගේ ජයග්‍රහණයේදී ඒක දරා ගන්න ඕන නිහතමානීව. ඉතින් 20ක් සහභාගී වුණු මේ තරගයෙන් එක්කෙනාටයි දිනන්න පුළුවන්. රේස් එකක් තිබ්බත් දිනන්නේ එක්කෙනයි. ඒ කෙනාගේ මොනවාම හරි වැරදි දෙයක් තිබ්බනම් අපිට විසඳ ගන්න ඕනි විදිහ අපි පරිණත පුද්ගලයන් විදිහට දැනගන්න ඕන. නිකන් ස්ටේජ් එකක් උඩ රණ්ඩු වෙලා ගහ මරාගෙන නෙමෙයි අපි මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන. අපි මේ මාස 3ක් පුරාවට මේක ලස්සනට කරා. හොඳ ජජ් බෝඩ් එකක් දාලා, හොඳ හොටල්ස් වල බොහොම ගෞරවාන්විත තරඟ පවත්වලා අවසාන මහත අරගේදී මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. අර අනිත් තැන්වලින් ප්‍රශ්න විසඳගත්ත විදිහට මේකත් විසඳගත්තනම් මේ කිරුළු දෙකම අපිට තියෙනවා. ඉතින් දෙසැම්බර් මාසයේ තියෙන තරඟයෙන් අපිට ජයග්‍රහණය සමීපයට යන්න ලැබෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැනට දෙසැම්බර් තමයි තියන්න හිතන් ඉන්නේ.
මෙලෝක විවාහක රූ රැජින තරඟය ලංකාවේ තියන්න හිතන් ඉන්නේ. මං හිතනවා එයාලට අපිට පෙන්වන්න පුළුවන් වේවි අපේ රටේ මිනිස්සු ඔය කියන තරම් නරක නැහැ කියලා. හැබැයි ඒකට විශේෂයෙන් අපේ අයත් වග කියන්න ඕන. මොකද අපේ කැමරා හරහා තමයි ඒක ලෝකෙට ගියේ. ඒ නිසා අපේ අයටත් වගකීමක් තිබ්බා. ඒ දේවල් ලෝකෙට යවන්න නැතුව අපේ රටේ ප්‍රශ්න අපිම විසඳ ගන්න. හැබැයි සමහර අයගේ තරහ පිරිමහණේක අපේ අය හිතන්නේ නැහැ මේ දිනන්නේ ලංකාව මේ දිනන්නේ ලෝකයට යන්න කියලා. අපේ අය හිතන්නේ මේ දිනන්නේ පුෂ්පිකාද සිල්වා. මේ යන්නේ ඇයයි. එහෙම නැතිනම් මේ දිනන්නේ හදන්නේ චන්දිමාල් ජයසිංහට යන්නයි කියලා. එහෙම හිතන්නේ ඉතින් අර පුද්ගලික මානසිකත්වය එක්ක තමයි අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් එක රටක් එක ජාතියක් එහෙම හැඟීමක් නැහැ. අපේ කම කාගාවවත් නැහැ. එහෙම පොඩ්ඩක් හරි තිබ්බනම් මේ වටින සම්පතක් වූ කිරුල අපට අහිමි වෙන්නේ නැහැ. ඒ වගේම අපි හැමෝම රට වෙනුවෙන් හිතලා විනිශ්චය මණ්ඩලයේ තීරණයට ගරු කරා නම් අද කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. පුද්ගලවාදය තමන්ගේ ඕනෑ එපාකම් තමන්ගේ සතුට අසතුට අතහැරීම නැතිකම ඉතින් මේ දේවල් නිසා තමයි ලෝකේ හැම තැනම ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. මං කොණ්ඩේ හැදුවට මට හිත හදන්න බෑ. යනුවෙන් චන්දිමාල් ජයසිංහ එම YouTube නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවේදී පවසලා තිබුණා.